අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට විදුරුමස් දියවීම වලක්ව ගන්න විදිහ මුහුණට මුහුණ හමුවන තවත් අයෙකුට ප්‍රතිචාර දැක්වීමට අපට සිනහව අතිශය වැදගත් වෙනවා. අනගි දත් දෙපළක් ඒ සඳහා අගනා සහයක් ලබා දෙනවා. නමුත් දත් වැදගත් වන්නේ සිනහවීමට පමණක්ද? නැත. දත්වල අගය ඊට වඩා බොහෝ වැඩිය. ඒ සඳහා නීරෝගී දත් දෙපළක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. අප බොහෝ මුඛරෝග වළක්වාගත යුත්තේද එබැවිනි. විදුරුමස් රෝගයනු දතේ විදුරුමසේ ඇතිවන ආසාදන තත්ත්වයකි. මෙම ආසාදන තත්ත්වයට මුල්වනුයේ දත් සහ විදුරුමස අතර මැලියම් රැඳීමෙන් එකතු වෙන බැක්ටීරියා සහ විසබීජ විදුරුමස ආශ්‍රිත පටක ආසාදනයට ලක් කිරීමයි. රෝග ලක්ෂණ දත හා විදුරුමස වෙන් කරන ධාරය, රතුපෑ ගැන්වීම සහ ඉදිමීම සහ විදුරුමසෙන් ලේ ගැලීම එහිදී ප්‍රධානයි. එම ඉදිමම හඳුනාගත හැකි ලක්ෂණ නම් දත් දෙකක් අතර විදුරුමසේ කොටස උල්ගතේ නැතිව යාම මෙන්ම විදුරුමස කසන සුළු ගතියක් ඇතිවීම. විදුරුමසක ව්‍යුහය නීරෝගී අයෙකුගේ නම් දත හා විදුරුමස අතර ඇසට නොපෙනෙන ඉතාම කුඩා ඉඩක් පවතී. අප ගන්නා ආහාර මේ කුඩා ඉඩ තුළට නොයනමුත් දත හා විදුරුමස අතර මැලියක් බැඳී ආසාදනයට ලක් වූ විට විදුරුමස අතර ඇතිම පුංචි ඉඩ විශාල වේ, සාක්කුවක් මෙන් වර්ධනය වේ. එවිට මෙම කොටස තුළ අප ගන්නා ආහාර සේම විසබීජද රැඳීම සිදුවේ. මෙවැනි තත්ත්වයකදී සාමාන්‍ය දත් මැදීමේදී මේ කොටසේ රැඳී ඇති මැලියම් ඉවත් නොවේ. තවද විදුරුමස ඉදිමේ ඇති විට ගුරුසුව යන්තමින් වැදුනද ලේ ගැලීම සිදුවේ. එනම් විදුරුමස ආසාදනයට ලක්වී ඉදිමේ ඇති විට ලේ ගැලීමක් සිදුවේ. බොහෝ දෙනෙකුට මෙවැනි අවස්ථාවන් වලදී එම ලේ ගැලීමට බියෙන් එම ස්ථානයේ බුරුසුවෙන් පිරිසුදු නොකරයි. එවිට එම කොටසේ මැලියම් තවදුරටත් එසේම ඉතුරු වේ. පැය 48කට පමණ පසුත් මෙසේ මැලියම් රැඳී තිබෙන විට ඒ මැලියම් මත කැල්සියම් තැන්පත් වේ, ඒවා ඝන වේ. මෙලෙස දිගින් දිගටම මේ තත්ත්වය සිදුවීමේදී එම ඝන මැලියම් ආසාදනය වී දීර්ඝ කාලීන ආසාදන තත්ත්වයන්ට පත්වේ. එහිදී විදුරුමස් පටක ටිකෙන් ටික දියවමින් විනාශ වී යෑම සිදුවේ. ඒ සමග දත් සවි වී ඇති අස්ථිද දියවමින් පහළට පහළට ගමන් කරයි. එවිට දතේ මුල ටිකෙන් ටික නිරාවරණය වීමට පටන් ගනී. එසේම දත මුල වටා සුදු පැහැති ඝන ද්‍රව්‍යයක් බැඳී ඇති ආකාරයද දිස්වේ. මේ තත්ත්වයේදී සීතල හෝ උණුසුම් දේවල් ආහාරයට ගන්නා විට දත් හිරිවැටීමකටද ලක්වේ. මේ තත්ත්වයේදී අපට දැස්වෙනුයේ දතේ දිග ටිකෙන් ටික වැඩි වෙන ආකාරයකි. දත ඇදෙනවා වගේ පෙනෙනවා. ඒ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතිනුයේ මෙම තත්ත්වයයි. ඒ අවසන් ප්‍රතිඵලය නම් දත සෙලවි වැටි යාමයි. දත් මැදීමට පටන් ගැනීමේදී කන්නඩියක් අසලට ගොස් මුඛයේ යට දත් ඇන්දී කෙලවරීම දතේ පිටපැත්තේ සිට මැදීම ආරම්භ කළ යුතුයි. මෙහිදී බුරුසුවේ කිඳි අංශක 45ක් පමණ විදුරුමස දෙසට ආනත කර තබා ගැනීමෙන් ලිවීම සඳහා පෑනක් පොතට තද කරන ප්‍රමාණයකට විදුරුමසට බුරුසුවේ කිඳි තද කරමින් ඉදිරියට පිටුපසට ආදී වශයෙන් දත් දෙකක් හසුවන ආකාරයට මැදීම කළ යුතු වේ. මේ ක්‍රමයට දත් මැදීමේදී අපට ඉතා හොඳින් දත් අතරින් විදුරුමස අතරට බුරුසුවේ කිඳි ගමන් කරන අයුරු දැනේ. අනතුරුව විදුරුමස ඇතුළත මැලියන් පිටතට විසවන අයුරින් විදුරුමස් විරුද්ධ දිසාවට බුරුසුව කරකොමින් මැදිය යුතු වේ. මෙසේ දත් දෙකක් බැගින් හසුවන ලෙස දත් ඇන්දේ වම් හා දකුණු පැති දෙකම මැදීම අවශ්‍ය වේ. එසේම දත් ඇඳිබල ඇතුල් පැත්තද මෙලෙසම මැදිය යුතු වේ. ඒ අයුරින්ම උඩු දත් ඇන්දද මැදිය යුතුයි. එසේම දත් ඇඳි දෙකේම හපන පැත්තද බුරුසුවෙන් රවුමට මැදගත යුතු වේ. මේ අයුරින් පිළිබලකට දත් මැදීමේදී ආහාර කැබලි පිටතට පැමිණෙන අයුරු අපට දැනේ. මෙසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා පිළිවෙලට දත් මැදීම වැදගත් වේ. ඉතින් මෙවැනි තොරතුරු දිනපතා නරඹන්න පහලින් අලුත් ලෝකය අපිව subscribe කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.